මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. ඡන්දය ගැන නම් ඉතින් මම එහෙම ආරංචියමකුත් නැහැ. එහෙම දෙයක් ගැන. බලතුමා මේ පාර ජනාධිපති මැතිවරණයට තරඟ කරන්න සූදානම්. ඒවා ඉතින් තව හුඟක් කල්නේ ඉතින් මේ කාලේ වෙනකොට රටේ දේශපාලනේ මොන මොන පැත්තට කැරකෙනවද දන්නේ නැහැනේ. ඉතින් මේ මොන දේ කළත් අපි රට තියෙන තැනින් ගොඩ ගන්නනේ ඕනේ. ඒක නිසා අපි එන தත්ත්වයන් අනුව ඒකට මුණ දෙනවා. රැඩිකල් වෙනසක් ඇති කරන්න වෙනවා. ඒ රැඩිකල් වෙනසට පැහැදිලි වැඩ පිළිවෙලක් ඕනේ. වෙනදට වැඩිය වෙනස් එකක් මට පෙර රට කියලා හිතන අලුත් නායක කණ්ඩායමක් අපි හදා ගන්නවා. මම නම් මේක කරන්නේ ඒකටයි. ඒ දේ කරලා පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්න පුළුවන් නම් තව වැඩි කලක් යන්න ඉස්සෙල්ලා එකක් සිදු වෙයි. මම බොහොම සතුටින් යනවා. රටේ වෙලා තියෙන தත්ත්වය දකින්නකොට නම් බොහෝම කරගන්න. පිස්සු හැදෙන தත්ත්වයක් තියෙනවා. වහාම කඩිනමින් මැතිවරණය පැවැත්වීම මේ කාගෙත් ශරීර සෞඛ්‍යයට හොඳයි. මොකද මැතිවරණයක් කල් දෙමීම කියන්නේ ඒක අතිශයින්ම ජනතා ප්‍රසාදයට ලක්වීමට ආණ්ඩුවටත් සිද්ධ වෙනවා. කල් දාන්න ඡන්දයක් නැහැ කියලා. හැබැයි ඉතින් අපි දන්න තරමින් අපි එහෙනම් මේ පිස්සොද මේ දුවගෙන ගිහිල්ලා නාම යෝජනා බාර දුන්නා. ඉතින් එහෙම ඡන්දයක් නැත්තම් ජනාධිපතිතුමා දැනන් හිටියේ නැද්ද? නිල ගැසට් නිවේදනයක් නිකුත් කරපු බව. නීතිඥ දිවියටත් අවුරුදු 50ක් ගෙවුණා. දන්නේ නැද්ද? ගැසට් නිවේදනය තමයි නිල නිවේදනය කියලා. ඡන්දගත කරාට සල්ලි නැහැ කියනවා. කඩ සල්ලි දෙන්න කඩ සල්ලි නැහැ කියනවා. බේත් ගන්න සල්ලි නැහැ කියනවා. මොනවද මේ ආණ්ඩුව කරන්නේ? දැන් බිත්තර ඉම්පෝට් කරනවා. මේ වතු කරේ ඉන්න ජනතාව දැනටම මන්ද පෝෂණ ඉන්නේ. ආණ්ඩුව කලේ එක පැත්තකින් ඡන්දයිති උදුර ගත්තා. අනිත් පැත්තෙන් ඡන්දේ ඉල්ලා කරන සටනට සටන් කිරීමේ අයිතියත් උදුරගෙන කඳුළු ගෑස් ගහලා බැටරින් චාර්ජ් දීලා වතුර ගහලා ඒ උද්ඝෝෂණයට බලහත්කාරී වියරු සහගත ප්‍රහාරයක් එල්ල කරනවා. අපි මේ ප්‍රහාරයේ දැඩි පිළිකුල් සහගත වෙලා දකිනවා. දැන් මේ මැතිවරණය මිහිරුවකට අරගෙන රටේ ජනාධිපතිවරයා කෝටි ගණන් වියදම් කරන ඉදහස් උත්සවයේ පැවැත්වුවා. මේ මේ රටේ ජනතාවගේ අයිති ආරක්ෂා කරන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මේ පුද්ගලයාට බාණ්ඩාගාරයේ සල්ලි නැහැ කියනවා. ජාත්‍යන්තරයේ විශේෂයෙන්ම බලනවා මැතිවරණ සිටියන් අකුලන රටවල් දිහා ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලල දාන තත්ත්වයක් පෙන්නු කරන නිසා අර සොයි සමහත්ය කිව්වේ ඒක අප්පච්චි මලා කියලා කිව්වනේ. දැන් මල්සාලාවේ තියෙන ඒවට පණ දෙන්න හදනවා කියන එකෙම පේනවා පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ කියන එක. මැතිවරණය ගැන යම් ප්‍රකාශයක් මැතිවරණ කොමිසමෙන් සිදුවෙයි හෙට අනිද්දා. ඒ කියන්නේ මැතිවරණය තියෙයිද? මැතිවරණය තියන්න බෑනේ ස්ටාලින් ඇතුව. මේ පැත්තෙන් මැතිවරණයේ තැබීමේ ක්‍රියාදාමය, මේ පැත්තෙන් මැතිවරණයේ වැළැක්වීමේ ක්‍රියාදාමය. මේ දෙක එකට එක හැපි හැපි තියෙනවා. අධිකරණය ගැන මොකුත් කිව්වේ මා හිතන්නේ අවසාන වශයෙන් දිරන්නේ ඉතින් මැතිවරණය තමයි සැක නැතුව. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.